ആൽബം കേൾപ്പിക്കാൻ എക്സെൽ ഫൈൻഡ് ഇങ്ങനെ തവത്തെ കൺസിഡിയേറ്റ് അത് അപ്പം കഥാകാരൻ ബലാപുരത്തു കഴിഞ്ഞ് കുഹുമത് പുൽഗഹേ പാവത്തിന് വിവിധ മുദ്രാവ് ഭാവിതാകല്ല ഞാൻ പുൽഗഹേ പാവത്തിന് വിവിധ കൊട്ടാസ് ഭാവിതാകല്ല കുഹുമത് ലാസ്റ്റ് ഭിത്തി സ്ഥലത്തില്ല നാം ഓളാട്ട കുഹുമത് കരകിനെ ഞാൻ കേളാം അലുക്കിനേക്ക് നാം മഹേന്ദ്രനാഥ് പാട് പാട്ടിനെ കബല സബ്സ്ക്രൈബ് കരകണ എത്ര മന്ദാണ് വീഡിയോ കാവടം මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න එයාලත් මේක හදන්න දෙයක් ඉගෙන ගන්න අංකට බලන් ෂෙයා කරන්න කියලා ආරම්භ කරනවා එහෙනම් වීඩියෝ එක අපිට මේකට අවශ්‍ය වෙනවා ඉවතනන් පොල් කටු කීපයක් ඒ වගේම මෙයාලා දැකලා ඇති මෙන්න මේ කොටස තියෙන පොල් ගස්වල අපිට මේකිනුත් කොටස් කීපයක් අවශ්‍ය වෙනවා මම මේකනම් මං හදාගත්තේ ගන්න මේ ඇත්තටම මේකම වෙළඳපොලෙන් ගත්ත මම ගත්ත ෂර්ට් එක බොක්ස් එක විදියට ආපු බොක්ස් එකේ උඩ පියන කොටස ඔයාලට මේ වගේ එකක් ඕනනම් හදා ගන්න පුළුවන් නැත්නම් ඉවත තමන දෙයක් මේ වගේ නැවත පාවිච්චි කර ගැනීම සිදු කරන්න පුළුවන් අපි නිර්මාණය කරන්න යන්නේ මෙන්න මේ බොක්ස් එකේ මතු පිට තමයි නිර්මාණය කරන්න යන්නේ දැන් මුලින්ම මේ කොටස මෙන්න මේ විදියට පිළිවෙලකට තනි කෙලින් අපි කපා ගන්න ඕනේ. ඊට පස්සෙ බොක්ස් එකට තියලා අපි මේ බොක්ස් එකේ හැඩය අනුව ඒ අපිට අවශ්‍ය විදියට කපා ගැනීම සිදු කරන ලබනවා. අනතුරු අපි කපාගත් කොටස මේ වගේ අපි මොනවාරි ගම් වර්ගය භාවිතා කරලා මේ අලවා ගැනීම සිදු කරන ලබනවා මම සාමාන්‍යයෙන් මේදී මේ අලවා ගන්න බයින්ඩර් ගම් සහ සුපර් ග්ලූ කියන ගම් වර්ග දෙකම භාවිතා කරනවා අපි බොක්ස් එක සම්පූර්ණ අලවා ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ නිමාවක් අවසානයේ දකින්න පුළුවන් වෙනවා අනතුරු අපි කරන නිර්මාණය අපි මලක් හදන්නේ මේකෙදි ඒකට අවශ්‍ය කරන මල් පෙති කපා ගැනීම ඇඳලා මේකේ කපා ගැනීම සිදු කරන ලබනවා ඒ වගේ තමයි අපිට අවශ්‍ය කරන පත්‍ර මේක ඇඳලා මෙන්න මේ වගේ අපි මේක කපා ගැනීම සිදු කරන ලබනවා දැන් මම මෙහෙදී අඳින්න ලබන්නේ මල නිර්මාණය කිරීමේදී මලේ මැද කොටස මේ වටේ රවුමට තියෙන කොටස සම්පූර්ණ කපලා අපි රවුම ඉවත් කරගත්තට පස්සේ මම මේ ආරහට අඳින කිරි භාගයක් වුණ ඇතුළට කපාගෙන සිදු කරන ලබනවා අපි මේ විදිහට කපල ඉවත් කරගත්තට පස්සේ මේ කොටස් මේ ෂයින් එක ලබා ගන්න නැත්නම් දිලිසීම ලබා ගන්න හොඳ පොලිෂ් කිරීමක් අවශ්‍ය වෙනවා ඔයාලට පොලිෂ් කරන හැටි බලා ගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා මගේ වීඩියෝ එකට යන ඔයාලට මේ වගේ පොලිෂ් කරන හැටි මගේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් අපි මෙතෙන්දී අපි කපාගත්ත සියලු මොකටස් නියමිත හැඩයට නියමිත ස්ථානයේ තියලා සුපර් ග්ලූ කියන ගම් වර්ගය භාවිතා කරලා අලවා ගැනීම සමය සිදු කරන ලබන්නේ
මෙහිදී අපි මල් පැලයට අවශ්‍ය පොට් එක ඇඳලා මේ හැඩයට මේ කොටස කපා ගැනීම සිදු කරනු ලබනවා.